රතුමාලු හරිම වෙලාවට ආවා කො අනිත් අය මේ කෝච් අපි හොඳයි අපි අද වොලිබෝල් ගහන්න යන්නේ කාටද ඕනි මට දල දාන්න උදව් කරන්න ආ කෝච් ඔයා දන්නවනේ අපේ ආලුවන්ට දැල්ගෙන නරක අත්දැකීම් තියෙනවා ඕ හරි මෙහෙට එන්න මාළුවනේ නවසලස් කවුද දන්නේ මොකද්ද රිලේ දිවීම කියලා පළපාට මාළු කෝච් මේකට දැලකුත් තියනවාද නෑ නෑ දැල් නෑ බය වෙන්න එපා දැන් අහගන්න මෙන්න මෙහෙමයි තරඟ විස්තර අපි කණ්ඩායම් වලට බෙදෙමු පළමු කණ්ඩායම හදමු ඔය ගල ගාව ඉන්න කළු පාට මාළු තුන් දෙනා එන්න අපි තුන්නේ උණු ඒක හොඳයි ඔතන ඉන්න රෝස පාට මාළු පස් දෙනයි තැඹිලි පාට මාළු දොළොස් දෙනයි කළු පාට කට්ටියගේ පස්සේ පොලිමක් හැදෙන්න ඉතින් අපේ පළමු කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද මෙතන එකතු කරන්න අංක ගොඩයි ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි පොඩ්ඩෝ අංක තුනක් එකතු කරනකොට මං ඒවා එහෙ මෙහෙ කරනවා ඉන්න මං පෙන්නන්න 12යි 3යි එකතුව 15යි කියලා මං දන්නවා ඒක ලේසි 15යි 5යි එකතුව 20යි ඒකත් ලේසි එක කණ්ඩායමක 20ක් ඉන්නවා ඒ කියන්නේ ඉතින් මේ සහය දෙවි මේ තරගය ආරම්භ කරන සූදානම් කවුද අපි ඉතින් තැඹිලි මාළු ඔයාලා මේ මුහුදු පැලැටි කැල්ල අරගෙන අන්න අතන ඉන්න කළු මාළු ළඟට පුළුවන් වේගෙන් යන්න ඊට පස්සේ කළු මාළු ඔයාලා මුහුදු පැලැටි රෝස මාළු ළඟට ගෙනියන්න රෝස මාළු ඔයාලා මුහුදු පැලැටි අරගෙන මේ ගල ගාවට අරගෙන එන්න ඒක රිලේ තරගයක් තේරුණාද තේරුණා කොහොමද සීපි මම කියලා ගල්ල ඉන්න කෝට් ප්‍රශ්නයක් අපි මුලින්ම මුහුදු පැලැටි අරගෙන ඒක තැඹිලි මාළුවන්ට දීලා එයාලා ඒක කළු මාළුවන්ට දුන්නොත් මොනවා වේද නෑ මුලින්ම මුහුදු පැලැටිය ගන්න අපි පළමුවෙන් යන්නේ කියලා ප්‍රශ්නයක් නෑ කොහොම එකතු කළත් කණ්ඩායමේ මාළු 20ක් ඉන්නවා මේක නම් නියමයි අපි සෙල්ලම් කරන්නේ නැත්ද හොඳයි අපි වෙනත් කණ්ඩායමක් හදමු අපි මේකට දෙවනි කණ්ඩායම කියමු දැන් මට දම් පාට මාළු 14ක් කොළ පාට මාළු 8ක් කහ මාළු 2ක් පේනවා වෙනදට වඩා කට්ටියද ඉන්නවා වගේ පවුලේ ඔක්කොම ඉන්නවනේ ඕ හොඳයි නියමයි බලමු මේ කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද කියලා මුලින්ම එකතු කරන්න ලේසි වෙන්න මේ අංක පිළිවෙලට හදාගමු අමතක කරන්න එපා මොන පිළිවෙලට ලිව්වත් ඒ අංක දෙකේ එකතුව වෙනස් වෙන්නේ නැහැ මට මේක පුළුවන් කෝච් මම අංක හැමහෙ කරනවා කොළ පාට මාළුව 8 දෙනයි කහ පාට මාළුව 2යි එකතු කළාම 10යි 10 කියන්නේ දම් පාට මාළු 14ක් එකතු කරන ලේසි රවුම් ගානක්නේ 10යි 14යි එකතු 24යි ඉතින් දෙවනි කණ්ඩායමට මාළු 24ක් ඉන්නවා නියමයි කොළ පාට මාළුවනේ ඔයා ඉක්මනින් අල්ලගන්නවා නෑ නෑ එහෙම අල්ලගැනීමක් නෙමෙයි මං කිව්වා වේගින් ඉගෙන ගන්න. එකතු කිරීමේ පහසුම ක්‍රමය ඔයා අඳුනගත්තා. නියමයි. පළමු කණ්ඩායම, දෙවන කණ්ඩායම මෙන්න ඔයාලගේ මුහුදු පැලෑටි. ඉස්සෙල්ලම මුහුදු පැලෑටිය මේ ගලගාවට අරගෙන කණ්ඩායම දිනු. Ready? Set. පටන් ගන්න. ජයග්‍රහකේ කොයින් එක ලේසි වෙන්නේ නැහැ. නියමයි මාළුන්. නියම කණ්ඩායම් වැඩ. ඒක නම් හරිම විනෝදයි කෝච්. ආපහු රිලේ තරඟ කරමුද? හොඳයි. කවුද කැමති සෙල්ලම් කරන්න? මම කරන්න. abcmouse.lk නොමිලේම ප්‍රවේශ වීම සඳහා DP Kids කෝඩ් එක භාවිත කරන්න.